ස්තුතිකරන දැන් ඔක්කොගෙම තියෙන හරය එකතුව ගත්තොත් තියෙන්නේ විශ්වාසයේ මිදෙටි. ඒ කියන්නේ තමන්ගේ අනාගතය පිළිබඳ අනාගතේ රැකියාවක් ලබා ගැනීම ජීවත් වීම පිළිබඳ විශ්වාසය තරුණ තරුණියන්ට බිඳවැටේ. මොකද තරුණ තරුණියන් බිත්තිවල අර පින්තූර ඇඳේ විශාල බලාපොරොත්තුවක් ඉන්නේ. ඒ පින්තූර වලින් සංකේතවත් කරේ වෙන දෙයක් නෙමෙයි. එතන ජනාධිපතිතුමාම එක වෙලාවකදී ඒක ගැන කිව්වා. මේ පින්තූර ඇඳපු තරුණ තරුණියන් අපි නැවත කැඳව ගන්න ඕන කියලා. කොහෙද මේ යන්නේ කියලා හොයන්න කියලා. ඒකෙන් තියෙන ප්‍රශ්න ඒ විශ්වාසය තමයි වෙලේ පින්තූර ඇඳේ. අපිට මේ රට හදන්න පුළුවන්. අපේ රට මේක මේ විකුණන සම්පත් නැවත අපිට අත්පත් කරගන්න පුළුවන්. හොරකම නැති කරන්න පුළුවන්. නාස්තිය නවත්තන්න පුළුවන්. ඒක නිසා අපේ රටට අපේ ශ්‍රමය දායක කරන්න අපට අවස්ථාවක් තියෙනවා. හැකියාවක් තියෙනවා කියන විශ්වාසය එදා තරුණ තරුණියන්ට ඇති වුණා. ඒක නිසා තමයි මේ තරුණ තරුණියන් මේ මගේ රට මගේ මව්බිම කියන හැඟීමෙන් එකතු වුණේ. අද වෙලා තියෙන්නේ ගානේ ඒක අනිත් පැත්ත. මේ රටේ ඉඳගෙන ඉස්සරහට යන්න පුළුවන්ද? මේ රටේ අපට තැනක් තියෙනවද? මගේ දැනුමට, මගේ හැකියාවට, මගේ දක්ෂතාවයට ඉඩක් තියෙනවද? අන්න ඒක තමයි ප්‍රශ්නේ. මම එක සරල උදාහරණයක් කියන්න. මට එක මහත්මියක් කතා කළා ඇඹිලි පිටියේ. එයා කිව්වේ මට අපේ ගෙදර රණ්ඩුවක්. මමයි මහත්තයා රණ්ඩු වෙනවා. මහත්තයා මම රණ්ඩු වෙනවා. දැන් මට දරුවෙක් ඉන්නවා. සල්ලි ටිකක් තියෙනවා. මේ සල්ලි ටික අරගෙන අපි ඉක්මනට යන් වෙන රටකට. මොකද නැත්තම් මේ සල්ලි ටිකත් වියදම් වුණාම අපිට යන්න අවස්ථාවක් නැති වෙනවා. මහත්තයා කියන්නේ ඒක නෙමෙයි. මේක ඇතුලේ ඉඳගෙන කොහොම හරි අපි හදමු මේක. මම යන්න කැමති නැහැ. කියන්නේ මහත්තයා යන්න කැමති නැහැ. නෝනා යන්න කැමතියි. දැන් මගෙන් ඉල්ලීමක් කරනවා. ඕගොල්ලෝ ලෑස්තිද මේ රට හදන්න? සහතිකයක් දෙන්න අපිට. එතකොට අපි ඉන්නවා. අපේ ගෙදර රණ්ඩු ඉවර කරන්න පුළුවන්. මේ විශ්වාසය බෙද වැඩිම ප්‍රශ්නයක්. මේ පාලකින්ට ජනතාවට ජීවත් වීම පිළිබඳ විශ්වාසයක් දෙන්න බැරි වීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය කියලා මම හිතන්නේ මුලිකවට. මොකද අපේ රටේ තරුණ තරුණියන්ගේ හැකියාව, දක්ෂතාවය, කැපකිරීම ඔක්කොම තියෙනවා. ඒ ටික උකහා ගන්න මේ ආර්ථිකයේ සමත් නැහැ. එහෙම නැත්නම් මේ ආර්ථිකයට හදලා තියෙන අධ්‍යාපන ක්‍රමය මේ ආර්ථිකයේ අවශ්‍යතාවය සපුරන්නේ නැහැ. මේ අතර ගැටුමක් තියෙනවා. අර දැන් ගයන් කියපු කාරණා අතරේ කොවිඩ් ප්‍රසංගතය නිසා ආගම නිගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව කිරීම නිසාද නම් ප්‍රශ්න තියෙන්නේ. සමහර අවතුරු මම දැක්ක කියනවා මේ අපිට විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. ඒක නිසා අපේ තරුණ තරුණිය දැන් කැමැත්තෙන් විදේශ විනිමය හොයන්න පිටරට යන්න ලෑස්ති වෙලා තියෙනවා කියලා. එහෙම දෙයක් නෙමෙයි රණ්ඩුවේ තියෙන්නේ. මේකෙන් පැනලා යන්න. ඇත්තටම තව ටික දවසක් ගියොත් එම අර අෆ්ගනිස්තානයේ සිද්ධ වුණා වගේ එන ෆ්ලයිට් වල තටු වල ඉල්ලලා යන මට්ටමට මේක වර්ධනය වෙනවා. මේක වරපතල ඛේදවාචකයක්. මොකද රටේ වටිනාම සම්පත්, හැකියාව, දක්ෂතාවය තියෙන වටිනාම සම්පත් ටික මේ රටෙන් එළියට ගියොත් අපේ රටේ ඉතුරු වෙන්නේ හොරු ටිහිකුයි මුකුත් කරගන්න බැරි ඇවිදින ඇටසකිලි වගේ හැකියාව, දක්ෂතාවයෙන් තියෙන මිනිස්සු ටිහිකුයි. රටට බරක් වෙන තත්ත්වයක් ඇවිදිනවා වගේ. මේක අපේ රට, අපි මේ රටේ ඉඳගෙන මේ රට හදමුයි කියලා යෝජනා කරන්න ඔබට තියෙන අදහස් යෝජනා මොනවද කියලා දැනගන්න එක තමයි මම හිතන්නේ මේ මාවත අපේ බලාපොරොත්තු. හොඳයි. මහාචාර්ය උපාලි පන්ලගේ මහත්මයා. අතර මොකද්ද තත්ත්වය මේ විරකියාව සම්බන්ධයෙන් අපේ රට ඇතුළේ තියෙන? විරකියාව සහ රට හැර යාම. දැන් මේක ගැන කතා කරනකොට අපිට මේ ඇත්තටම මේ රට හැර යන්නේ විරකියාව නිසාමද කියන කාරණයක් මම හිතන්නේ අපේ අවධානයට යොමු වෙන්න ඕන. දැන් ඔබතුමා මතක් කළා වගේ සංඛ්‍යාලේඛන පිළිබඳ බලුවාම අපි නිකන් මේ වර්තමාන තත්ත්වයට එන්න කලින් අපි බැලුවාම අපිට පේන දේ තමයි සාමාන්‍යයෙන් මිනිස්සු රට හැර යන්නේ අපේ රට හැර යාම සඳහා බලපාන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. එකක් තමයි ඔය රැකියාව සඳහා විදේශගත වීම. ඒක රැකියාව සඳහා විදේශගත වීම එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් රැකියාව සඳහා විදේශගත වෙනවා නැවත ආපහු වෙනවා. එතකොට අර හඳුන්නෙත්තේ හිටපු මන්ත්‍රීතුමා මතු කරා වගේ අපිට පේෂණ ප්‍රමාණයකුත් එනවා. නිකන් එහෙම කියලා සරලව මේ ප්‍රශ්නේ බලන්නත් පුළුවන්. මොකද අපිට අටේ ඩොලර් හිඟයක් තියෙනවා. ප්‍රේෂණ වලින් අපිට ඩොලර් මිලියන 6ක් විතර එනවා. ඉතින් අපි බැලන්ස් ශේෂයක ඉන්නේ. ඉතින් ඒ නිසා මේ පැත්තෙන් බලන්න පුළුවන්. නමුත් ඊට වඩා මම හිතන්නේ හඳුන්නෙත්තේ ඊට මන්ත්‍රීතුමාම කිව්වා මේ දැන් මේ රට හැරලා යන එක. දෙවෙනි කාරණේ තමයි ඇත්තටම මේ පදිංචිය සඳහා. ඒ කියන්නේ අපේ රට හැරලා වෙනත් රටවලට යනවා. ඒක අර අපි සාමාන්‍ය භාවිතා කරන න්‍යායක් තියෙනවා. අර ඒ කියන්නේ ඇද ගැනීමේ සහ තල්ලු කිරීමේ සාධක කියලා. ඒ කියන්නේ දැන් අපි හිතනවා දැන් අර රටවල් හොඳයි කියලා. එතකොට එහෙම සම්මතයක් තියෙනවා ඒ රටවල් හොඳයි කියලා. අන්න ඒ සම්මත රටවල් වලට හොඳයි කියන රටවල් වලට යනවා. ඒ ඇද ගැනීමේ සාධකයක් තියෙනවා. ඒකට මම පස්සේ වෙලාවක කියන්නම් මේ තල්ලු කිරීමේ සාධක මොනවද කියලා. එතකොට ඒක තමයි භයානක. ඒ කියන්නේ අපේ රටේ විශාල ප්‍රමාණයක්, විශාල තරුණ ප්‍රමාණයක්, ඒ වගේම සාමාන්‍ය පුහුණු සහ ඒ වගේ මේ වෘත්ති වේදී ප්‍රමාණයක් අපේ රට හැරලා වෙනත් රටවල් වලට පදිංචියට යෑම. එතකොට තවත් තුන්වෙනි කාරණයක් තියෙනවා. එකකට එකක් සම්බන්ධයි. දේශපාලනික හේතු. දැන් මේක අපේ අපි ගත්තොත් ඇත්තටම මේක ඉතිහාසයට ගියොත් මේ විදේශගත වීම ඇත්තටම පටන් ගන්නේ 1976 ලංකාවේ තිබිච්ච නොබෙදි පස්වෙනි සමුළුවෙන් පස්සේ තමයි. විධිමත් විදිහට විශේෂයෙන්ම මද පෙරදිග විවෘත කිරීමත් එක්ක ඊට පස්සේ ඔය විවෘත අධ්‍යක්ෂකින් පස්සේ තවදුරටත් වෙනස් වෙනවා.
විශේෂයෙන්ම අර යුද්ධ තිබුණු කාලය අපිට මතකයි විශේෂයෙන්ම සුගණංගල ඒ වගේම අනු ගණන්වල වෙනකොට විශාල වශයෙන් සරණාගතයන් වශයෙන් විශාල ප්‍රමාණයක් විදේශගත වුණා. එතකොට මේ ඒ දැන් දැන් යුද්ධේ නැහැනේ. යුද්ධේ නැති කාලයක වුණත් තවමත් විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තියෙන අදහස ඒ වගේම නිදහස පිළිබඳව තියෙන අදහසත් එක්ක විශාල ප්‍රමාණයක් විදේශගත වීම දකින්න පුළුවන්. ඒත් එක්කම හතරවෙනි කාරණේ තමයි මේ අධ්‍යාපනික අරමුණු එක්ක විදේශගත වෙනවා. මම එතන පොඩ්ඩක් මට විනාඩි දෙකක් දෙන්න පැහැදිලි කරන්න මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපි ඉන්න නිසා මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුදය කොතෙක් දුරට අපේ රටේ තියෙනවද කියන එක මම හිතන්නේ අපි පැහැදිලි කරන්න ඕන. දැන් අපේ රටේ අපි දන්නවා ඊටාම ශක්තිමත් පාසල් පද්ධතියක් තියෙනවා කියලා අපි කියනවා. අපේ රටේ හොඳ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා කියලා අපි කියනවා. නිදහස ලැබෙන්නටත් පෙර CWW කණ්ණංගරමතුමා හඳුන්වා දුන්න නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් 350,000ක් විතර වාර්ෂිකව පළවෙනි ශ්‍රේණියට ඇතුළත් වෙනවා. එතකොට මේ 350,000න් අපේ අවස්ථා ගණනාවකදී අපේ මේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හැලෙනවා. ඒතර හැලෙනවා කියලා කියන්නේ දැන් අපි බලමු අපි දැන් ප්‍රධාන විභාග දෙකක් ගත්තොත් සාමාන්‍ය පෙළ විභාගය ගත්තොත් සාමාන්‍ය පෙළ විභාගයේ සාමාන්‍යයෙන් 60ක් 70කට ආසන්න ප්‍රමාණයක් සමත් වෙනවා. පෞගේ අවුද ගත්තොත් 63ක් 64ක් වගේ. ඊට පස්සේ අපි උසස් පෙළෙන් තවත් දැන් මේ අවුරුද්ද නම් 70ක් 75ක් විතර සමත් වෙනවා. තව 25ක් විතර හැලෙනවා. දැන් ඔය ඔක්කොම හැලිලා දැන් අපි 2020 දැන් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණානේ. දැන් නිකුත් වුණාට පස්සේ අපිට අපි දකිනවා දැන් 200,000කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් අපේ විශ්වවිද්‍යාල දැන් අපේ රටේ මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ රජයේ යටතේ තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ මෙතෙක් විශ්වවිද්‍යාල 15ක් තිබුණා. දැන් මේ වෙනකොට තව දෙකක් එකතු වුණා වවුනියා සහ වික්‍රමාරච්චි අරුද විශ්වවිද්‍යාල බවට පත් කරා. නමුත් ඒවා තිබුණා. මේවත් එක 17ක් තියෙනවා. දැන් මේ 200,000කට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළ සමත් වෙනකොට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය සමත් වෙලා නැහැ. මේ අඩුම ගානේ උසස් පෙළ සමත් වෙන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විශ්වවිද්‍යාලවලට බඳව ගන්න. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ දැන් පසුගිය වර්ෂයේ වෙනකම්ම අපේ උපරිම මට්ටම තිබුණ විශ්වවිද්‍යාල 15 30,000 විතර තමයි ගන්න පුළුවන් වෙන්නේ. ගිය අවුරුද්දේ යම් ප්‍රමාණයක් වැඩි කරා. අපි මේක 35,000 කියලා කිව්වත් උසස් පෙළ සමත් වෙන ප්‍රමාණයෙන් 17.5 35,000 කියලා කියන්නේ අපි 200,000ක් සමත් වුණොත්. එතකොට 30,000ක් 35,000ක් ගන්නකොට අර 200,000ක් සමත් වෙනකොට තව 165,000ක් එම නැත්නම් 170,000කට ආසන්න ප්‍රමාණයක් මේ උසස් පෙළ සමත් වෙච්ච අයටවත් අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න දැන් අපි නිදහස ලැබිලා වුදු 73ක් කියලා කියනවා. දැන් 74කටත් කිට්ටු වෙන්න එනවා. මේ රාජ්‍ය විශ්වවිද්‍යාල සමත් වෙලා නැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයක් තියෙනවා. ඒ වගේ තාමත් මීට වඩා අඩු ප්‍රමාණයක් තමයි ගන්නෙ. දැන් මෙතන දැන් මේ අධ්‍යාපන අරමුණු ගත්තට පස්සේ දැන් මේක තාම බරපතල තත්ත්වයක්. එතකොට දැන් මේ නිසා හැකියාවක් තියෙන අය යම්කිසි ප්‍රමාණයක් අධ්‍යාපනයේ සඳහා විදේශගත වීමක් අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඒක විශාල ප්‍රමාණයක් නෙවෙයි. මට එක මම දැන් දැක්කා මේ දැන් සංඛ්‍යාලේඛන අඩුයි කියපු නිසා දැන් මේ පසුගිය නොවැම්බර් 17 වෙනිදා වාර්තාවක් නිකුත් වුණා මේ ශ්‍රී ලංකා ඔපිනියන් ට්‍රැකර් කියලා. මේ වාර්තාව ඉදිරිපත් කරේ ගිය සතියේ ඇත්තටම මේ ඉන්ස්ටිටියුට් ෆෝ හෙල්ත් පොලිසි කියලා. මේගොල්ල ඉතාම වැදගත් සංඛ්‍යාලේඛන කීපයක් ඉදිරිපත් කරනවා. මම ඒක කියන්නම් පළවෙනි වටේම. දැන් මේකේ ඉදිරිපත් කරන මේ සංඛ්‍යාලේඛන වල තියෙන ඉතාම වැදගත් දේ තමයි දැන් ලංකාවේ විශේෂයෙන්ම මේ අපි තරුණයෝ ගැන කතා කරන නිසා තරුණ ජනගහනයේ අති විශාල ප්‍රමාණයක් තමන්ගේ රට හැර යාමට කැමැත්තක් දක්වනවා, ආසාවක් දක්වනවා සහ සූදානම් වෙනවා කියන එක. මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි මේ ප්‍රමාණයෙන් 53%ක්ම ඩිග්‍රී ඇන් එබව් එඩ්‍යුකේෂන්. ඒ කියන්නේ මේ උපාධි සහ ඊට වැඩි අධ්‍යාපනයක් තියෙන අය තමයි 53%ක්ම මේ විදේශගත වීමට උත්සාහ කරන්න සහ කැමැත්තක් තියෙන. මේක ඉතාම බරපතල තත්ත්වයක් අපේ රටක් විදිහට ගත්තාම. මොකද අපි අවුරුදු 13ක් පාසල් මට්ටමේදී ඊට පස්සේ තව අවුරුදු 4ක් හෝ ආසන්න ප්‍රමාණයක් අපේ රටේ ජාතික ධනය වැය කරලා
අපි මේ අයට අධ්‍යාපනය ලබා දෙලා තියෙනවා. එතකොට ඒ අයටත් මේ යමක් ඉගෙනගත්තු අයටත් මේ උපාධි ධාරීන්ටත් ඊට වඩා ඉහළට පශ්චාත් උපාධි දක්වා ඉගෙනගත්තු අය නුත් 53%ක්ම මේ රට හැර යන මේ සතියේ ඉදිරිපත් කරපු වතාවකින් අපිට පෙන්නනවා නම් මේක ඉතාමත් බරපතල තත්ත්වයක්.